රටේ මම හිතන්නේ අද තියෙන තත්ත්වයත් පහුගිය කාලේ අර මගේ තිබ්බ වොයිස් කට් සම්බන්ධව ගොඩාක් විවේචන මට තිබුණා ඒක ගැනත් මේ වාහන සම්බන්ධයෙන් සහ මම මේ පහුගිය දවස් ටිකේම මේ මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගැන කියපු කතා කීපයකුත් ඒ සම්බන්ධයෙන් ඇත්තටම මම කතා කරන්න තමයි මම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ මොකද මම හිතනවා ඇත්තටම පැහැදිලි කිරීමක් මේ රටේ ජනතාවට කළ යුතුයි මම කැමති පටන් ගන්න ඇත්තටම රටේ අද තත්ත්වෙත් එක්ක මේ රටේ දැන් අපි යන්නේ මහමැතිවරණයකට ජනාධිපතිවරණ ඉවර වෙලා අපි දැක්ක මේ පහුගිය ජනාධිපතිවරණයේදී හරිම අවාසනාවන්ත ඇත්තටම තත්ත්වයක් කියලා මම හිතනවා රටේ ජනතාවගෙන් මිලියන 40ක් පමණ ජනතාවක් කියන්නේ මිලියන 4ක් පමණ ජනතාවක් සමාවෙන්න ඡන්දය පාවිච්චි කළා නැහැ. ඒ කියන්නේ රෙජිස්ටර් වෙච්ච වෝටර්ස් ලගින් ඡන්දදායකින්ගෙන් මිලියන 4ක් පමණ ඡන්දදායකයෝ ඡන්දය පාවිච්චි කළා නැහැ. ඒක මම දකිනවා එක අතකට ලොකු වරදක්. මොකද ඒක තමයි ජනතාවගේ අයිතිය. මේ කතිරය මේ ඡන්දය කියන්නේ ජනතාවගේ අයිතිය. එතකොට මේ ජනතාව මේක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් කොළඹ පමණක් මේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ලක්ෂ 4කට වැඩිය ජනතාව පාවිච්චි කළා නැහැ තමන්ගේ ඡන්දය. මේ පහුගිය ජනාධිපතිවරණයේදී. ඒකත් ඇත්තටම කනගාටුදායක තත්වයක්. මොකද හේතුව මේ මං කිව්වා වගේ කතිරේ කියන්නේ තමන්ගේ අයිතිවාසිකම. හැබැයි තව පැත්තකින් මේක ගැන බැලුවොත් මට දැනෙන දෙයක් තමයි මේ පහුගිය කාලයේ මේ දේශපාලන තත්ත්වයේ උඩ මේ වෙච්ච සිදුවීම් එක්ක රටේ ජනතාවටත් පුදුමාකාර කලකිරීමකට පත් වෙලා හිටියා. මේ දේශපාලනය ගැන මේ පත් වෙලා ඉන්න පාලකයෝ දේශපාලඥයෝ මේ කරපු කියපු වැඩවලින් හින්දා මේ වෙච්ච දේවල් හින්දා මේ 9 වෙනි පහුගිය පාර්ලිමේන්තුව ඇත්තටම මහා මම එකාතකට කියනවා විකාරම පාර්ලිමේන්තුවක් මම අපි දැක්කා කීප දෙනෙක් ඉල්ලාස් වුණා මම පුද්ගලිකවම ගත්තොත් මට ශ්‍රේෂ්ඨාධිකරණයකින් දීපු නඩු තීන්දුවක් ඉඳලා මට අයින් වෙන්න සිද්ධ වුණා ඒ වගේම කීප දෙනෙක් ඇත්තටම මිය ගියා මේ වගේ පාර්ලිමේන්තුවක් මම හිතන්නේ ඉතිහාසෙම තිබිලා නැහැ. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ මම හිතනවා මේ රටේ ජනතාව ඉතාමත්ම කලකිරීමකට පත් වුණා දේශපාලනය ගැන. මම හිතනවා මේ මහමැතිවරණයේදීත් ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කළයි කියලා මම හිතනවා මොකද මේක ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශයට නැවතත් මේ කියන පාර්ලිමේන්තුවට 225ක් ඇතුළත් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට ජනතාව මතක තියාගන්න මේ පාර්ලිමේන්තුව තමයි රටක සියලුම මූල්‍යමය නීති සම්පාදනය කරන්නේ රටක් දුවන්නේ මේ පාර්ලිමේන්තුවෙන් පාස් වෙන පනත් අනපනත් තුලින්. එහෙමනම් මේ ඡන්දයේදී පාවිච්චි කරන තමන්ගේ ඡන්දයත් තමන් හොඳට හිතලා බලලා පාවිච්චි කළ යුතුමයි. ඒ ඇරෙන්න මේ රටේ මම කිව්වා වගේ අනුර කුමාර දිසානායක අපේ දැන් ඉන්න අපේ ජනාධිපතිතුමා මම එතුමාට කැමතියි කියලා මේ පහුගිය කාලේ පත්තරවල ඒවවල දාලා තිබුණා. මෙහෙමයි මම හැමදාම කියපු දෙයක් තියෙනවා. මම පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් මගේ අමාත්‍යාංශය විවේචනය කරපු පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරියක් සහ රාජ්‍ය ඇමතිවරියක්. මම මගේම නිලධාරින්ව විවේචනය කරපු කෙනෙක්. ඒ මොකද ඒ වැරදි තිබ්බ හින්දා. ඒක තමයි විය යුත්තේ. එහෙම නැතුව හැම දෙයකම වැරදි දැක දැක අහක බලාගෙන රටේ ජනතාවගේ මුදල් සොරා කණ්ඩ ඒකට අපිත් පිටට වහගෙන හිටියොත් ඒ කියන්නේ අපිත් ඒකට සහයෝගය දක්වනවා කියන එකයි ඒකින් වෙන්නේ. නමුත් මම ගොඩක් අපහාස උපහාස වලට ලක් වුණා පහුගිය කාලේ. ඒවා මට ප්‍රශ්නයක් නැහැ. මම වැඩ කරේ රටේ ජනතාව වෙනුවෙන්. එතකොට තව දෙයක් කියන්න ඕන. දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව අපි දැක්කා මේ 3 දෙනෙක් අතර තමයි මේ සියලුම දේ විදිලා ගිහින් තියෙන්නේ. මේක අනුර කුමාර ජනාධිපතිතුමාට ලේසි වැඩක් නෙමෙයි. මම එතුමාට කැමතියි කියලා කියන්නේ මම මේක සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටියත් මම එතුමාටත් කැමති වෙනවා එතුමා මේ රටේ මේ දූෂණය මේ රටේ ජනතාව මේ ගෙවන බදු මුදල් මේ රටේ ජනතාවගේ ජන ජීවය මේ ජීවත් වෙන ක්‍රමය මේ දරුවන්ට මේ අනාගත තරුණ මේ පරපුරට හොඳ අනාගතයක් හදන්න මේ දූෂණය නවත්වන්න හොරකම නවත්වන්න වැඩපිළිවෙලක් ගේනවනම් ඔව් මම එතුමාටත් කැමතියි.
මම ඒකයි කිව්වේ මෙතුමාටත් මගේ මම කැමති මෙතුමා කතා කරපු විදිහට මම මේම හොරු අල්ලනවා මම මෙහෙම කරනවා මම අරක කරනවා මම මේ දූෂණය නැති කරනවා හොරකම නැති කරනවා කියපු සියලු දේවල් වලටම මම කැමති මොකද ඒකයි විය යුත්තේ මේ රටේ සියලුම දෙනා මේ රටේ සියලුම දෙනා එක හා සමාන විය යුතුයි ඒක තමයි මගේ මතයත් එක හා සමානව දුක් විඳින්න නැතුව ජීවත් විය යුතුයි ඒක තමයි මගෙත් තියෙන එකම ඌමනාව සහ මම වැඩ කරෙත් ඒකටමයි මොකද එක්කෙනෙකුට තියලා තව කෙනෙකුට නැති වෙන්න විදිහක් නැහැ ඒක තමයි රටේ දියුණුව කියන්නේ මේ සමාජයේ දියුණු වෙන්න ඕන මිනිසුන් දියුණු වෙන්න ඕන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න ඕන මම හැමදාම මේවා ගැන කතා කරා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට නිසි තැන ලැබෙන්න ඕන මම අද එකක් කියන්න ඕන මම හරිම සතුටුයි ඇත්තටම හරි නියමරි සූර්ය කියන්නේ කාන්තාවක් එතුමියත් එක්ක මම වැඩ කරා පාර්ලිමේන්තුවේ තුල එතුමිය කෝපයකෙත් මං වගේම සමාජිකාවක් එතුමියත් ගොඩාක් ප්‍රශ්න අහපු කෙනෙක් එතුමියටත් හොඳ දැනුමක් තියෙනවා මහාචාර්යවරියක් මම කැමති අගමැති නියක්පත් වෙච්ච එක ගැන මොකද කාන්තාවක් හැටියට මම හරි ආඩම්බරයි ඒක ගැන මම විශ්වාස කරනවා එතුමියට එතුමියගේ අගමැති තනතුර එතුමියට ලැබිලා තියෙන ඒ වගකීම ඒ විදිහට මෙතුමිය ඉටු කරයි කියලා හරි මාර්ගයට මේ රට ගෙනියන්න මේ දරුවන්ට අනාගතයට මේ රට ගෙනියන්න එහෙම වෙයි කියලා තව දෙයක් මම නිහතමානීව හදවතින්ම සුබපතනවා සහ සතුටු වෙන තව දෙයක් තමයි මම දැක්ක පහුගිය කාලේ CID එකේ ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් පත් වෙනවා ඒ CID එකේ තනතුරකට ලොකු තනතුරකට ඉතින් ඒක ගැනත් මම ඇත්තටම සුබපතන්න ඕනේ ඒක ගැනත් මම ආඩම්බර වෙනවා ඇත්තටම ඒ විය යුතු දේවල් ඒ වගේ දේවල් වෙනවා නම් ඔව් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මම මගේ සහයෝගය දක්වනවා එතුමාට මේ රට කෙරියන්ඩ මම සුබපතනවා නමුත් එතුමාට මම තව දෙයක් කිව යුතුයි ඔබතුමා ජනාධිපතියෝ හැබැයි ඔබතුමා ඔබතුමාගේ ළඟ පක් කරන නිලධාරීන් හරි මාර්ගයකට යොමු කරන්න මොකද දැනටමත් ඔබතුමා දන්නේ නැත්තම් ඔබතුමාගේම නිලධාරීන්ගේ හැසිරීම සමහරක් ඔක්කොම නෙමෙයි සමහරක් නිලධාරීන්ගේ හැසිරීම ඒ තරම් සුබ නැහැ මොකද ඔබතුමා ළඟ පත් කරලා තියෙනවා සමහර අතිරේක ලේකම්ලා පුද්ගලික ලේකම්ලා එතකොට අමාත්‍යාංශවල ඉන්න සමහරක් අය ඒගොල්ලෝ මේ පුංචි JVP එකට අපි දොස් කිව්වා ඒගොල්ලෝ දොස් කිව්වා කියන මතේ ඉඳගෙන මේ ගමන නම් යන්න ලැබෙන්නේ නැහැ ඔබතුමා මේ වෛරී දේශපාලනේ ඉවර කරන්න මේක ඉවර කරලා ඔව් හොරු අල්ලන්න ඕන හොරකම් කරලා තියෙනවා නම් රටේ ජනතාවගේ මුදල්ද දේවල්ද දේපළද ඒව ගැන හොයලා බලන්න ඔබතුමා ඒක හරි ඒකට මම ඔබතුමාට ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ඕනම වෙලාවක අවශ්‍ය සහයෝගයක් දක්වන්න මම කැමතියි